පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ගොබ ව්‍යාපාරයේ ගොබ සංවිධාන 36ක් අද පොළොන්නරුව නගරයේදී රසායනික පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරත වුණා. මහියංගනිය 49 කණුව වෙල්යායේදීද රසායනික පොහොර ඉල්ලා ගොබින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මේ ආණ්ඩුව අයින් කරලා අපට පොහොර දෙන්න මේ ආණ්ඩුව පුපුරලා යන්න ඕනේ අපට පොහොර දෙන්න ඕනේ මහින්දානන්ද ඒ ඇමතිවරයා රුපියල් 23ට ගොවියට වීකිලෝ එකක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා තමුන්නාන්ස මං හිතන්නේ මේ නියර කුඩුව ගිය ගොවියෙක්ද කියන එක මට බොහොම කනගාටුයි කියන්න තනකොළ නෙවෙයි දෙන්න ඕනන්නේ පුන්නකුත් යවන්න වෙනවා පාර්ලිමේන්තුවට හෙටානිද්දා වෙනකොට මේ අතර ඉන්දියාවේ සිට රැගෙන එන පළමු නයිට්‍රජන් දියර පොහොර තොගය රැගත් ගුවන් යානය අද රාත්‍රී 9:30ට දිවයිනට පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. රජය ඉතාම පැහැදිලිව තීන්දුව කරලා තිබෙනවා නයිට්‍රජන් පෝෂක නැනෝ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කරන ලද පොහොර ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වන්නට එම ආනයනය කරන පොහොර වලින් කොටසක් අද දිනේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්තුමා සඳහන් කළා. තේ වගාවේ අස්වනු අඩුවෙමින් තිබෙනවා. ඒක මේ මාසේ තමයි වාර්තා වෙන්නේ. නැත්නම් පසුගිය මාසයේ අවසන් වෙනට අගෝස්තු මාසයේ අවසන් වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ අඩුවක් තිබුණේ නැහැ. දැන් නමුත් ක්‍රමානුකූලව දළු නිෂ්පාදනයේ අඩුවන බව සෑම කෙනෙක් පිළිගන්නවා. ඒකට ප්‍රතිකාරයක් හැටියට මේ අන්තර්කාල සීමාව තුළ අවශ්‍ය නයිට්‍රජන් සහිත පොහොර ලබා දීමට රජය පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.